තමන්ගේ ජීවිතයේ බොහෝ හැලහැප්පීම් වලට ලක් වූ රොෂාන් පිළපිටිය දැන් තමන්ගේ ආදරණීය බිරිඳ රිපා පිළපිටියත් සමඟ සුන්දර ජීවිතයක් ගත කරනවා. බිරිඳක් ගෘහණියක් විදිහට රොෂාන්ගේ ජීවිතයත් එක්ක බද්ධ වී සිටින රිපා දැන් රොෂාන් සමඟ රංගන ක්ෂේත්‍රයටත් එකතු වෙලා ඔවුන්ගේ අලුත් තොරතුරු ඔවුන් පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහටයි. මොනවද රොෂාන් අලුත් තොරතුරු? සුපුරුදු විදිහට කලාකරුවෝ තුර නිරත වෙලා ඉන්නවා. රොෂාන්ගේ බිරිඳ දැන් නිලියක් නේද? නිලියක් විදිහට ඇය කොතරම් දිගු ගමනක් යයිද කියලා කියන්න බෑ. මාත් එක්ක ගීත රූප රචනාවක් සිනමාට්‍යයකටත් ඇය රඟපෑවා. මොනවද ඒ නිර්මාණ? එක පුදල් සංකනමිති නවක ගායකයෙකුගේ හමු වන්න කියන ගීත රූප රචනාව සහ ඉන්ද්‍රචාප කියන සිනමාට්‍යයේ. සිනමාට්‍ය තුළ ඔබේ බිරිඳ නිරූපණය කළේ මොන වගේ චරිතයක්ද? ඉන්ද්‍රචාප කියන්නේ අපි නිතර දකින විදිහ ආකෘතියක තියෙන සිනමාට්‍යයක් නෙවෙයි. සිනමාට්‍ය විකාශය විදිහ තමයි අපේ චරිතය ගෙනයි ඒ චරිත ගලා යන විදිහ ගෙනයි දැනගන්න පුළුවන් වෙන්නේ. බිරිඳ නිලියක් වනවට රොෂාන් අකමැත්තක් නැත. මගේ බිරිඳ ප්‍රසන්න විචාරණය සහ තමයන්ගේ පොන්සේකා යටතේ අංගනය හැදෑරූ කෙනෙක්. තමන් තුළ ඇති ලක්ෂ්‍යතාවලින් ප්‍රයෝජනයක් ගත්තට වරදක් නැහැනේ. බිරිඳ නිලියක් කරන්නවත් ඊට තහංචි පනවන්නවත් මට අවශ්‍ය නැහැ. ඒව රංගපෑමට යොමු කළේ මම නෙවෙයි. අදාළ නිර්මාණවල නිර්මාණකරුවන්ම තමයි එයාට කතා කළේ. ඒ වගේම තමයි රිද්මගේ රංගපෑම ජීවිතයේ රසීමා පනව ගන්නෙත් මම නෙවෙයි, එයමයි. ඒ කිව්වේ ලැබෙන හැම ආරාධනාවක්ම ඇය බාරගන්නේ නැහැ. රිද්මා ගොඩක් කැමති ගෘහණියක් විදිහට ගෙවන ජීවිතයට. ගෙදරට වෙලා ගෙදර කටයුතු කරගෙන මගේ කටයුතු ගැන හොයා බැලීමක් ගෙව ජීවිතයට තමයි ඇය වැඩිපුර කැමැත්තක් දක්වන්නේ. ඒ කියන්නේ ඇය නිලියක් විදිහට දුර ගමනක් යන එකක් නැද්ද? නිලියක් විදිහට දුර ගමනක් යාමේ අවශ්‍යතාවයක් ඇයට නැහැ. ඉඳ හිට හොඳ නිර්මාණයකට නම් දායක වෙයි. රංගනය ගැන හැදෑරීමක් තියාගෙන ඒ විෂය තුළ ගමනක් නොයා සිටීම තමගේ දක්ෂතා අපට යැවීමක් නේද? රංගනය ගැනයි කලාව ගැනයි ඇයට ඇති අවබෝධය හින්දම මගේ කලා කටයුතු සාර්ථක කරගන්න හොඳ අත්දැකීමක් සපයන්න ඇයට පුළුවන්. හොඳ බිරියක් විදිහට හොඳ ගෘහණියක් විදිහට උමාවරුන් කරන කැපකිරීම ඇති වෙලයි ඔහු ඉක්මගෙන කියලා තිබුණේ. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.